ශ්‍රීලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ දෙකකට සූදානම් වෙද්දී අපිට තරඟාවලියට අලුත් කඩුළු රකින්නෙක් සොයාගන්න අභියෝගයේ ඉතිරි වෙලා තියෙනවා. අපේ ටෙස්ට් කණ්ඩායමේ හිටපු කඩුළු රකින්න වුණු නිරෝෂන් දික්වැල්ල තරඟ තහනමකට ලක්වීමත් එක්ක තමයි අපිට කඩුළු රකින්නෙක් හොයාගන්න වෙලා තියෙන්නේ. දික්වැල්ල ටෙස්ට් කණ්ඩායමට කඩුළු රකින්නෙක් වගේ ප්‍රතිකාරයක් විදිහටත් හොඳ සේවයක් කරමින් ඉද්දී තමයි අවාසනාවන්ත විදිහට ඔහුගේ ක්‍රිකට් ජීවිතයට විරාමයක් තියන්න සිදු වෙන්නේ. කොදෙව් කණ්ඩායමක ටෙස්ට් තරඟාවලියට නම් කළ ශ්‍රීලංකා සංචිතය බලද්දී අපිට කඩුළු රකින්න තුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් දිනේෂ් චන්දිමාල් තමයි වඩාත් පළපුරුදුම කඩුළු රකින්න විදිහට ඉන්නේ. ඒ වගේම ටෙස්ට් තරඟවල ස්ටම්ප් කිරීම 10කුත් කරලා තියෙනවා. කඩුළු රකින්නෙක් විදිහට සෙල්ලම් කරද්දී චන්දිගේ ප්‍රතිකරණ සාමාන්‍ය ක්‍රීඩකයෙක් විදිහට සෙල්ලම් කළාට වඩා වැඩි. ඒ වගේම චන්දි කඩුළු රකින්නෙක් විදිහට සෙල්ලම් කරද්දී ශතක 5ක් ලබා ගන්නත් සමත් වෙනවා. මේ ඔක්කොම වගේම කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟවල ප්‍රතිකරණ සාමාන්‍ය 52 රඳවා ගන්නත් චන්දිමාල් සමත් වෙලා තියෙන නිසා චන්දිට කණ්ඩායමේ තැනක් හිමි වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. අනෙක් තේරීම් තමයි මිනොත් බහනුක. බහනුක තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක ටෙස්ට් තරඟයකට විතරයි සෙල්ලම් කරලා තියෙන්නේ. ඒ වගේම එක් දින තරඟ 6ක් මිනොත් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා මිනොත්ටත් කඩුළු රකින්නෙක් විදිහට එන්න අවස්ථාවක් තියෙනවා. පළමු පෙළ තරඟවල ශතක 11ක් එක් ලකුණු 3500කට වඩා අරගෙන තියෙන මිනොත්ගේ ප්‍රතිකරණ සාමාන්‍ය 44ක තියෙන නිසා ප්‍රතිකරුවෙක් විදිහටත් බහනුකට කණ්ඩායමට එන්න අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන අනෙක් තේරීම තමයි කමිල් මිෂාර. කමිල්ට දුර ගමනක් යන්න පුළුවන් තරුණයෙක් කියන දේ දැනටමත් පෙන්නලා තියෙන්නේ. කමිල් අන්තිමට සෙල්ලම් කළ තරඟාවලියේ පාකිස්තාන ඒ කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නන්ට එරෙහිව තරඟ දෙකේම ලකුණු 98ක් ගානේ ලබා ගන්න සමත් වෙනවා. පළමු පෙළ තරඟ 5කට විතරක් සෙල්ලම් කළ තියෙන කමිල් තාමත් අවුරුදු 20ක් වෙන මේ දක්ෂ ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්න වෙන්නත් පුළුවන් කොදෙව් තරඟාවලියට. මේ ක්‍රීඩකයා අතරින් ඔබේ තේරීම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.